සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සතු 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 වාසනාවත් පින්වතුනි මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් අද බෞද්ධ ආමාද්‍යාලය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න එකතු වෙච්ච වෙලාව. දානයන් අතර අග්‍රම පිනක් තමයි සබ්බදානං ධම්මදානං ජිනාත. ධර්මයේ තව කෙනෙකුට තව පිරිසකට අහන්න සැලැස්වීම. ඒ නිසා ඒ දානයන් අතර අග්‍රම පිනක් වන මේ උතුම් ධර්ම දානමේ මහා පින්කම. අද ලංකාවේ බොහොම ප්‍රසිද්ධ රෝහලක් වන ළමා රෝහලක් වන රිච්විහාරයා ළමා රෝහලේ අදිසි අනතුරු අංශයේ ප්‍රධාන විකලාංග සායනය ඒ වගේම එක් දින ශල්‍ය ප්‍රතිකාර ඒකකය කියන මේ අංශවල පිංගතුන් විසින් කටයුතු කරන ඒ වෛද්‍යවරු ඇතුළු ඒ සැදැහැවත් සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම දේශනා පිංකම සිදු කරනවා. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරමු. පින්තුනි බුදුරජාණන් වහන්සේ අපිට නිතර සිහි කළ යුතු කාරණා කීපයක් පෙන්නනවා. එකක් තමයි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කර්මය ගැන හිතන්න පුරුදු වෙන්න කියලා. අපි නිතර සිහි කරන්න ඕනේ අපි කවුරුත් මේ සංසාරේ යන්නේ කම්මස්ස කෝමහි. කර්මය සුඛීය කරගත්ත ගමන. කම්ම දායාද කර්මය දෑවැද්ද කරගත්ත සංසාර ගමන. කම පටිසරණ කර්මයේ පිලිසරණ කරගත්ත සසර ගමන. කම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මම රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මම යම් හොදක් කරොත් ඒකේ හොඳ විපාක මට ලැබෙනවා. මම කරගන්න රැස් කරගන්න දේවල් අයහපත්ද ඒ අයහපත් විපාකත් අරගෙන මටම සසර යන්න වෙනවා කියලා නිතර හිතන්න. එනිසා අපිට පේනවා අපි කවුරුත් මේ කර්මය මත යන සංසාර ගමන. අපේ ආයුෂ සමහරට ලිඩ රෝග බුදුරජාන් වහන්සේගේ තියෙනවා චුල්ල කම්ම විභංග කියලා සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර පුද්ගලයෝ ඉන්නවා පෙර සසරේ හරියට ප්‍රාණඝාතාදී අකුසල් කර කර සතෙක් පෙන්වන්න බෑ මරණ. අනිත් අය යොදවලා මරවන සමහරු ඒව තමයි ව්‍යාපාර. සත්තු මරණ ඒ වගේ ව්‍යාපාරවලදී අමනු ප්‍රාණඝාතයේ දෙනවා අන් අයව යොදෝ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එවැනි කෙනෙක් මෙලොව බොහෝ අකුසල් රැස් කරනවා ප්‍රාණඝාතාදී අකුසල්. එයා මරණින් මත්තේ අපායේ සතර අපායට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. හැබැයි පෙර පිනක් හරි අන්තිම මොහොතේ මතුවෙලා ඒවට කියනවා ආසන්න කුසල් කියලා. අර අකුසල් ටික යටපත් වෙලා පෙර පිනක් මතුවෙලා සුගතියකට එන්න පුළුවන්. එහි මාවට එයාට ආවිෂ නැහැ කියන්නේ. එයා manuss ලෝකෙට පෙර පිනකින් ආවත් පෙර ප්‍රාණඝාතාදී අකුසල් කරගත් අය අඩුවයිසින් මැරෙනවා. ඔබ ඕන තරම් දැකලා ඇති දරුව ඔබේ ජීවිතවල සමහරු මව් කුසේම ලක්ෂ ගාණක් ලෝකේ කෝටි ගාණක් මව් කුසී අවුරුද්දකට දරුව මැරෙන. උපදින්න ගිහිල්ලා මැරෙන. ඉපදිලා ටික වෙලාවක මැරෙනවා. අම්මලා කිරි දිදී නැති දරුවෝ ඩොක්කුවේ මැරෙනවා. සෙල්ලම් කරන වයසේ මැරෙනවා, ළමා වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදි වයසේ මැරෙනවා. මරණයට වයසක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ අඩු වයසේ මැරෙන්න ප්‍රධානම හේතුවක් පෙර සසරේ ප්‍රාණඝාතාදී අකුසල් බහුලව කිරීම. අර මරණාසන්න මොහොතේ බලවත් වෙන ආසන්න කුසලෙන් සුගතියකට ඇදුනට මනුස්ස ජීවිතේ ජීවත් වෙන්න තරම් පිනමත්. එයා ඇදිලා ආවට ඒ පින ඉවර වෙච්ච ගමන්
ආපහු අපාය පැත්තට ඇදිලා යන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක අනිත් පැත්ත පෙන්නලා මහණෙනි සමහරව ඉන්නවා ප්‍රාණඝාතයෙන් වළකින. අන්න අයවත් වළක්වනවා. ඒකේ ආනිසංස පෙන්නන හැම වෙලෙම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංසම මතු කර කර අන්න අය වළක්වන උව කරන්න එපා. මේවා පවුකම්. ඒ විදිහට සිය කිය අන්න අය වළක්වනවා තමනුත් සතුන් ගැන මෛත්‍රිය කරුණා වඩන. එවැනි මෛත්‍රී සිතක් නිතර පුරුදු කරගත්ත කෙනා විශාල පුණ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්, සිල්වත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කෙනා බොහෝ දුරට සුගතියක දිව්‍ය ලෝකවල උපදින්න තියෙන ඉඩකඩ වැඩි කිය. හැබැයි බැරි වෙලාවත් මරණාසන්න මොහොතක අකුසලයක් බලවත් වෙලා දිව්‍ය ලෝකේ යන්නේ නැතුව මනුස්ස ලෝකෙට එන. දිව්‍ය ලෝකේ යන්න පින හොඳටම තියෙනවා, පින් කරගෙන. හැබැයි යා මනුස්ස ලෝකෙකට ඇදිලා එන. එයා මනුස්ස ලෝකෙ ඉපදුනත් උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ විඳිනවා. ඒකට හේතුව පෙර සසරේ ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීම. දැන් ඔය තියෙන්නේ ආයුෂ අඩු වැඩි වීමට හේතුවක් වෙන්නන ඔය චුල්ලකම්ම විභංග සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සමහරු ඉන්නවා උපන්දා ඉඳන් සමහරු ලෙඩකි. සමහරු ඉන්නවා අවුරුදු 70 80 90 ඉන්නවා කිසිම කලාතුරකින් උණක් හෙඹිරිස්සාවක් කරනකොට ලොකු අසනීපයක් නැහැ ජීවිතේ. මේ හරියට කාලා ඉඳලා ඉඳලත් නෙමෙයි. එතකොට ඒ වගේ ඕන දුකක් විඳගෙන ඕන සමහර ලාවට ඔය හංගන්න අතර ගත්තත් ඔය හරියට කන්න දෙයක්වත් නැහැ. හැබැයි ඔහේ සීතලට අවුවට ඔය ඕන දෙයකට ඔරොත්තු දීගෙන ජීවත් වෙන අය ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ සමහරු ඉන්නවා පෙර සසරේ ප්‍රාණඝාත කරේ නැතත් සතුන්ට වද හිංසා කරන අය ඉන්නවා. ඒ අය සතුන්ට හිංසා කරන සමහර පොඩි දරුවෝ පවා ඉන්නවා සතු අල්ලගෙන පොඩි අඬුබඩු කඩන. ඇදේට ඇවිදිනවා බලාගෙන ඉඳලා සතුටු වෙන. එක්කෝ සතුන්ට ගහනවා, සත්තුන්ව පුච්චනවා. ඒ වගේ ඒ සතුන්ට හිංසා කරලා ඒවෙන් සතුටක් ලබන අය ඉන්නවා. එතකොට ඒ වගේ පෙර සසරේ සත්ව හිංසාවල යෙදිච්ච අය උපෝපං ආත්ම භාවවල ලෙඩ රෝග බහුලයි. සමහර දරුවෝ උපන්දා ඉඳන් අම්මලා ඉස්පිරිතාල ගානීම තමයි. උපන්දා ඉඳන් උපදිනකොට මේක ලෙඩේ. නොයේක් අසනී, නොයේක් දුර්වලත. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනා මහණෙනි සමහර අය ඉන්න පෙර සසරේ ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි කිසිම සතෙකුට පුංචි හිංසාවක්වත් කරන්නේ නැහැ. හැම වෙලේම යා හිතනවා මම කැමතිද කවුරු හරි මට ගහනවට, මගේ අතපය කඩනවට, මාව පුච්චනවට. ඒ නිසා අත්තානං උපමං කත්වා. තමා තමා උපමා කරගෙන අන් අය ගැන හිතලා සත්ව හිංසාවෙනුත් වළකිනවා. එවැනි කෙනෙක් උපෝපං ආත්ම භාවවල දීර්ඝායුෂ විතරක් නෙමෙයි නිරෝගී සම්පත්තිය ලබනවා. එතකොට අපිට පේනවා මේ නිරෝගී සම්පත්තිය, ලෙඩ රෝග බහුල වීම, දීර්ඝායුෂ, අඩු වයසෙන් මැරීම, මේ සියල්ලත් එක්ක පෙර කර්ම විපාකත් කැරකිලා ඉනේවා තියෙන. මේ කර්මයත් එක්ක එන දේවල් සමහර ඒවා තියෙනවා. ඔබ අහලා ඇති ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර එක කොටසක් තියෙනවා කර්මජ රෝග. ඒවා බෙහෙත් වලින් කොච්චර බෙහෙත් කරත් හොඳ වෙන්නේ නැහැ. අකුසල විපාකෙ ගෙවෙනකන්, කර්ම විපාකෙ ගෙවා ගන්නකන් ලෙඩේ එහෙමයි. ඒවට ධර්මයේ කියන්නේ කර්මජ රෝග කියලා. ඒක පෙර කර්ම විපාක මත එන්නේ. ඒ වගේ සමහර ඒවා තියෙනවා. ඒවට හොඳට පින් කරන්න. මේ සසරේ අකුසල විපාක ගෙවන්න එන රෝග තියෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. ඊළඟ දේ තමයි අපි ඔබ සමහර වෙලාවට ඔබ හැකියාව තුළ ඔබේ ඇස් ඉදිරි පිට ඕන තරම් දරුවෝ මිය පරලව යනවා දැකලා ඇති. දෙමව්පියෝ හඬාවැල් පෙනව දැකලා ඇති. ජීවිතය ගැන ඔවුන් ගන්න තීරණ ඔබ දැකලා ඇති. ඊළඟ දේ තමයි අපි ඉපදුනා නම් අපි කවුරුත් දරාගෙන ඉන්නේ කුණු වෙන ශරීරය, ලෙඩ වෙන ශරීරය, ජරාවට පත් වෙන ශරීරය, කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට පත් වෙන ශරීරය. අපි කවුරුත් පැත්තක තියෙන බුදුරජාණන් වහන්සේ ගැන හිතා. උන්වහන්සේ වයසට ගියේ නැත්. බුදුරජාණන් වහන්සේත් වයසට උන්වහන්සේ දේශනා කරන ආනන්දේ දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්ගර සකටං කියලා. දිරාපු කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරේ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද
ඒවගේ තමයි කියන දැම් මේ කය පරිහරණය කරගන්න තථාගතයන් වහන්ස. එතකොට බුදුරජාණන් වහන්සේත් වයිසට ගිහිල නැද වහන්සේත් වයිසට ගිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආයු සංස්කාර අතහරින්නේ බේලුව ගමේ. එදා චාපාල චෛත්‍යස්ථානය අසලදී ආයු සංස්කාර අතහැරලා හරියටම තව මාස තුනකින් පිරිනිවන් පානවා කියලා අධිෂ්ඨාන කර. එහෙම කරනකොට මහපොළොව කම්පාවට පත්වේ. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලේ. ආනන්ද හාමුදුරුව මොකද මේ කියලා කලබල වෙලා ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වැඳලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දැන් පොළොව සෙලවුණා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැලුණා. ඇයි මේ? බුදුරජාන් වහන්සේ කාරණා අටක් පෙන්නනවා. පොළොව සෙලවෙන්න හේතු වෙන කරුණු අටක්. ඒ කාරණා අටෙන් හත්වෙනි කාරණේ හැටියට පෙන්නනවා ආනන්දේ, යම් මොහොතක තථාගත බුදුරජාණන් වහන්සේ නම ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨාන කරනවද, එදාට මහ පොළොව කම්පා වෙනවා කියලා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැරේ. මේ සුළු මොහොතකට පෙර තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරේ. එහෙම කියනකොට ආනන්ද හාමුදුරුව කලබල වෙලා, අනේ ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න, කල්පයක් වැඩ ඉන්න කිකි නැවත නැවත ඉල්ලීමක් කරා. බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද දැන් ප්‍රමාද වැඩි. එට දවසේ සංඝයා රැස් කරන්න කීවා කූටාගාර ශාලාවට, විශාලා මහනුව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වග දැනුම් දෙන්න සංඝ පිරිස රැස් කරා. බොහෝ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා හිටියා. එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දස දහස් ගණන් සංඝ පිරිසක් කූටාගාර ශාලාවේ හිටියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග වැඩම කළ උන්වහන්සේ ගාථා කීපයක් කියන. මේ ගාථාවල තියෙන්නේ, මේ ගාථා පටන් ගන්නෙම පරිපක්කෝ වයෝමයිහං කිය. මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි. නුඹලා සියලු දෙනා තැහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තන මම් මගේ පිහිට හදාගත්. අප්‍රමත්තා සතිමන්තා සුසීලා හෝත භික්ඛව. අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත. හොඳට තමන්ගේ හිත එකඟ කරගෙන සතර සතිපට්ඨාන තුල හිත රැකගන්න. යෝයි මස්මින් ධම්ම විනේ, යමෙක් මේ ධර්ම විනේ තුල අප්‍රමත්තෝ විහෙස්සති, අප්‍රමාදීව වාසය කරනවා නම් පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිස්සති, හැම දිනාම ඉපදෙන මැරෙන සංසාරයෙන් එතර වෙලා උතුම් නිවන කරා යනවා. ඒ නිසා මහණෙනි අප්‍රමාදී වෙන්න, තව නොබෝධිනකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ওই ගාථා ටික කියනවා. එතකොට බලන්න මේ ගාථා පටන් ගන්නෙම කොහොමද? මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහොම වයසට ගිය කෙනෙක්. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි. එතකොට අපිට පේනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ වයසට ගිය. උන්වහන්සේටත් ලෙඩ හැදුණා. බුදුරජාණන් වහන්සේට කර්මජ රෝග හැටියට බලපාපු රෝග ගැනත් තියෙනවා දේශනාවල. එතකොට අපිට පේනවා මේ සමහර ලෙඩ රෝග සංසාරේ කර්මජ රෝග හැටියට පස්සෙන් එන ඒවා තියෙනවා. බුදුරජාණන් වහන්සේට තිබිච්ච කොන්ද අමාරුවක් ගැන තියෙනවා. උන්වහන්සේ සමහර දවස්වලට දේශනාවල තියෙනවා කීපයකම සංඝයාට ධර්ම දේශනා කරද්දි බුදුරජාණන් වහන්සේ බණ කියාගෙන ගිහිල්ලා දේශනාව මැදින් නවත්තලා අහනවා, කො මෙතන සාරිපුත්තු ඉන්නවද? ආනන්ද ඉන්නවද? සාරිපුත්තේ ඔබ මේ දේශනාව ඉතුරු ටික මේ විදිහට පවත්වන්න කියලා. තථාගතයන් වහන්සේගේ කොන්ද ගොඩාක් රිදෙනවා, මම සිංහසේයාවෙන් ඇලවෙනවා කියලා. එතන උන්වහන්සේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්න අමාරු නිසා සිංහසේයාවෙන් ඇලවිලා සාරිපුත්ත හාමුදුරන්ට දේශනාව පවර නොකරන. දේශනාව අවසන් වෙනකල් බුදුරජාණන් වහන්සේ හොඳ සිහියෙන් අහගෙන ඉඳලා දේශනාව අවසානයේ සාදුකාර දීලා කියනවා, සාදු 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 මහණෙනි, මේ සාරිපුත්තයන් වහන්සේ මගේ දේශනාව ඒ විදිහටම පැවැත්වුවා කියනවා. තථාගතයන් වහන්සේ ওই දේශනාව ඉතුරු ටික කරත් ඔය ටික ওই විදිහටමයි කියනවා කෙරෙන. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ඉරියව්වෙන් වේදනාව එන්න එන්න වැඩි වීම තුලමයි දේශනාව මැදින් නවත්තලා තව ශ්‍රාවකයෙකුට පවරන. මේක දේශනා කීපයකම තියෙනවා මේ වගේ සිදුවීම්. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පින්නා, මහණෙනි
කල්ප ගණනාවකට පෙර බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට පාරමී පුරාගෙනෙන සසර ගමනේ එක ආත්මයක උන්වහන්සේ මල්ලවපුර සූරයෙක් වෙලා හිටිය කිය. දන්නවනේ උස්සල පොලේ ගහගන්න ඉන්න ක්‍රීඩාවල රෙස්ලිං වගේ. එදා මල්ලවපුර සූරයෙක් කිය. තමන්ගේ ප්‍රතිවාදිය උස්සල පොලේ ගහපු වෙලාවේ ඔහුගේ කොඳු ඇට පේලිය බිඳු නක්න. ඒක ක්‍රීඩාවක වුණත් එදා උස්සල පොලේ ගහපු වෙලාවේ ඔහුගේ කොඳු ඇට පේලිය බිඳිලා ඔහුගේ ජීවිත කාලෙම ඔහු දුක්වින් දකි. ඒ කර්ම විපාකෙන් උපෝපං ආත්ම ගණනාවක කොන්දි අමාරුව ඇතුවම දිගින් දිගට ඉපදුනා. බුදුවෙච්ච ආත්මෙත් පිරිනිවන් පාන අවසාන ආත්මෙත් විටිං විට මේ බලවත් වෙන්නේ ඒකේ විපාක කොටසක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට බුදුනත් ඒ කර්ම විපාක ඉවට කියන කර්මජ රෝග ඒ වගේ සංසාරිකව බලපාන දේවල් තියෙනවා. ඔය වගේ බුදුරජාණන් වහන්සේට බලපාපු හිසේ කැක්කමක් ගැන තියෙනවා කර්මජ රෝගයක් හැටියට. ඔය වගේ දේශන ගණනාවක උන්වහන්සේට කර්මයෙන් එන ලෙඩ රෝග ගැන සඳහන් වෙනවා. ඊළඟට ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන හැටිය බහල ඇති මහා පරිනිබ්බාන දේශනා. උන්වහන්සේට ලේත් සමග බඩේ ලියන දේශනාවේ තියෙන ලෝහිත පක්ඛන්දිකා රෝගේ. එතකොට ලේත් එක බඩේ ලියනවා නම් බඩවැලෝ තුවාල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද කලන්තේ පිපාසයි ඉක්මනට ආසනයක් පනවන පැන් එකක් හොයාගෙන තවර පියවර කීපයක්වත් ඉදිරියට යාගන්න අපහසුයි. කලන්තේ පිරිනිවන් පාන්නේන ගමනේ කීප තැනකදීම කලන්තේ හැදෙනවා ලේත් සමග බඩේ ලියන. එතකොට අපිට පේනවා එහෙනම් බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණාද නැද්ද? උන්වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේත් වයසට හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අහසින් වඩින්න තිබ්බ පිරිනිවන් පාන උතනට. බුදුරජාණන් වහන්සේට මීට පෙර බේලුව ගමේදී මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙන. එදා උන්වහන්සේ කල්පනා කරනවා වේදනාව එන්න එන්නම වැඩි. බුදුරජාණන් වහන්සේ කල්පනා කරා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. කියන්නේ ඒ තරම් වේදනාවක් බලවත්. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොයි විදිහටද කියලා බුදු ඇසින් බැලු බලලා ඒ මොහොතේ අදිෂ්ඨාන කරගත්තා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන 이르දිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරා කියලා. හිත වඩපු කෙනෙකුට කායික ස්වභාවය කායික වේදනා චිත්ත බලෙන් යටපත් කළ අදිෂ්ඨානෙන් පවත්වන්න පුළුවන්. ඒක හැමෝටම බැරි වුණත් බුදුවරුන්ට ඉහළට සතර 이르දිපාද වඩපු ශ්‍රාවකයන්ට පුළුවන්. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත් ආයු සංස්කාර. එහෙම අදිෂ්ඨාන කරනවා සමගම රෝගිය ඉබේම සුවපත් වුණා. ආනන්ද හාමුදුරු බුදුරජාන් වහන්සේ එළියට වැඩම කළ සක්මන් කර. ආනන්ද හාමුදුරු බැලුවා මේ බොහෝම වේදනාවෙන් වැඩ හිටි. තථාගතයන් වහන්සේ ගිලන් අසනීපෙන් වැඩ හිටි. දැන් උන්වහන්සේට සුවයි සනීපයි. ඇවිල්ලා වැඳලා කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේට දැන්නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවායි. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේට එහෙම සමාපත්තියෙන් යටපත් කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ ඒක යටපත් කරේ නැහැ. උන්වහන්සේ අහසින් දිව්‍ය ලෝකෙට වඩිනවා නම් බ්‍රහ්ම ලෝකෙට වඩිනවා නම් අහසින් වඩින්න පුළුවන් නම් සංඝ පිරිස් පිරිවරාගෙන වඩින්න පුළුවන් නම් පිරිනිවන් පාන්නේන ගමන මේ කලන්තේ හැදී හැදී ආනන්ද පැන් හොයාගෙන ඉන්න කීකෙ එහෙම වඩින්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කායික ස්වභාවය ලෝක ධර්මතාවය ලෝකයාට අන්තිම මොහොතේ සියල්ලන්ට පේන්න සැලැස්සු. ඒක යටපත් කරන්න ගියේ නැහැ. උන්වහන්සේගේ සමාපත්තියෙන් ඒ චිත්ත බලයෙන් කායික ස්වභාවය යටපත් නොකර බුදුනත් තමන් වහන්සේත් ලෙඩ වෙනවා. තමන් වහන්සේත් වයසට යනවා. තමන් වහන්සේ දරාගෙන ඉන්නෙත් මේ ලෙඩ වෙන ශරීරයක්මයි කියන එක ලෝකයාට මතු කළ පෙන්නු. ඔබ අහලා ඇති වක්කලී හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වක්කලී කින්තේ වක්කලී මිනා පූති කායන දිත්තේ. වක්කලී මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? වක්කලී හාමුදුරු බුදුහාමුදුරු දිහාම බලාගෙන ඉන්නේ. එක බණපදයක් හිතට ගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ කටහඬ රූපේටම ඇලුම් කරලා යන යන තැන ගිහිල්ලා බලාගෙන ඉන්නවා එච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාළ වක්කලී මේ කුණු වෙලා යන කුණු ශරීරය
එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන හිටියත් උන්වහන්සේ පරිහරණය කරෙත් කුණුවෙන ශරීරයක් කියන එක ලෝකයාට සියල් පෙන් ඒ නිසා අපි කවුරුත් හැම වෙලාවෙම හිතන්න ඕනේ අපි කර්මයත් එක්ක යන සංසාර ගමනක් අපි දන්නේ නැහැ පෙර සසරේ කරපු කර්ම විපාක මොන විදිහට අපේ පස්සෙන් එනවද මොන වගේ අසනීප අපේ පස්සෙන් එනවද මොන වගේ විපත් වලට අපිට ගොදුරු වෙන්න තියෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඔබටත් එකයි මටත් එකයි උදේ හවස හිතන්න කියනවා කම්මස්ස කෝම්හි මම කර්මීය සකීය කරගත් කෙනෙක් කම්ම දායාද මම කර්මීය දෑවැද්ද කරගෙන සසර යන කෙනෙක් කම්ම පටිසරණ මම කර්මීය පිලිසරණ කරගෙනම සංසාරේ යන කෙනෙක් කම්ම බන්දු මට ඉන්න එකම යාළුවා මගේ එකම ඥාතියා මම රැස් කරගත් කර්ම යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා අරගෙන යනවා කියලා නිතර හිතන ඔන්න පළවෙනි ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නන මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කරන්න කියනවා සබ්බේ හිමේ පියේහි මනාපේහි නානා බහු විනා බහු මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා අනිත්‍යයි ඒ ගැන තියෙන ඇල්ම මට යම් දවසක යම් මොහොතක අතහරින්න වෙනවා කියලා සිහි කරමින් වාසය කරගන්න එතකොට අපි මේ කාම ලෝකේ කාමයන් පරිහරණය කර කර අපි ජීවත් වෙනවා. දැන් මේ අපි ඉන්නේ කාම ලෝකේ, මනුස්ස ලෝකේ අයිති ඇහැට පේන ප්‍රියමනාප රූප වලින් තමයි අපි සතුට සැපේ සොම්නස හොයන්නේ. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසින් මේවා ගැන අපි ගොඩනගා ගන්න ලෝකයත් එක්ක පංචකාමයන් තුල තමයි සැපේ හොය හොය ජීවත් වෙන්නේ. එතකොට manuss ලෝකේ අයිති කාම ලෝකේ. අපි කාම ලෝකේ යම් සැපයක් අපිට තිබුණාට කාම සැපේ ගැන හිත හිත දුක් විඳින. සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිච්ච පිරිස තමයි සතර අපායේ ඉන්නේ. අපායට වැටලා තියෙන්නේ ඒවත් කාම ලෝකම තමයි. හැබැයි ඒවෑ තියෙන්නේ පංචකාම සැප හොයන්න ගිහිල්ලා දුකටපත් වෙච්ච පිරිස. පංචකාමයන් තුල සැප සම්පත් වැඩිම සදෙවුලෝ. චාතු මහරජිකේටත් වඩා තාවතිංසේ පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වඩා යාම දිව්‍ය ලෝකය. ඊටත් වඩා තුසිත දෙව්ලෝ. ඊටත් වඩා නිම්මාන රති දෙව්ලෝ. පංචකාම සැප සම්පත් වැඩිම පරිනිම්මිත වසවාති දෙව්ලෝකය. එතකොට මෙන්න මේ දෙවියනුත් මිනිස්යොත් බුදුරජාන් වහන්සේ පෙන්වන කාමයන් තුල පංචකාමයන් තුල ජීවත් වෙන දෙවියොත් මිනිස්යොත් ජීවිතේ නවාතැන් පොල කරගන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූපකේ. ඔබ හොඳට ගලපලා බලන්න ඇත්තද බොරුද? අපි ජීවිතේ නවාතැන් පොල කරගන්න උත්සාහ කරන්නේ ඇහැට පේන අපි කැමති ප්‍රියමනාප රූප. ඒක manuss ලෝකේ අපිත් එකයි දෙවියොත් එකයි. ජීවිතේ නවාතැන් පොල කරගන්නේ කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද කිය. අපි ආසා කරන දේවල් ඒවා රැස් කරනවා, එකතු කරනවා. ඒවා ඇලුම් කරනවා. ඒවා ජීවිතේ නවාතැන් පොල කරගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ අපි ප්‍රිය කරන දේවල් ජීවිතේ නවාතැන් පොල කරගෙන ඒවට ආසක් කරත. දිවට දැනෙන රස ආසක් කරන දේවල් ඒවා ජීවිතේ නවාතැන් පොල කරගන්න. කයට දැනෙන පහස මේවා ගැන හිත හිතා මනසින් ගොඩනගා ගන්න ලෝකයේ ජීවිතේ නවාතැන් පොල කරගන්න. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔය රූප ශබ්ද ගන්ධ රස පහස පංචකාමයන් ඔව සියල්ල හේතු නිසා හටගෙන හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒව අනිත්‍යයි. නැසී වෙනසී යන. එතකොට ඒව ලෝකේ කරගත් අයට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න වෙනවා. ඒ ඇල්ම අතහරින්න බැරි වීම නිසාම මේ ලෝකේ දෙවියොත් මිනිස්යොත් දුකසේ හඬා වැළපෙමින් කාලය ගත කරනවා කියනවා පංචකාමයන් අහිමි වීම තුළ. ඔක උදාහරණකින් ඔබ හිතන්න මෙහෙම. දරුවෙක්ගේ පැත්තෙන්ම හිතන්න. දැන් අපි හිතමු දරුවෙක් තාම ලැබිලක් නැ ලැබෙන්න ඉන්න. දැන් ඒ දරුව ලැබෙන්න ඉන්නකොට දරුව ගැන සිහින මවමව කොච්චර පංචකාමයන් තුල ලෝකයක් ගොඩනගනවද බලන්න. දරුව උපදින්න කලින්ම ඇඳුම් මහනවා, කොට්ට උර මහනවා, සිහින මවනවා, උගන්නන හැටි හිතනවා, අනාගතේ හදන හැටි හිතනවා. ඊළඟට දරුවයි උපදින. ඉපදුනාට පස්සේ දරුවගේ රූපේ තමයි දැන් ජීවිතේ නවාතැන් පොළ.
ඒ දරුවාගේ ඇස් දෙක නාසය කට මූණ හිනාව ඒක තමයි දැන් ජීවිතය නවාතැන. ඒ දරුවගෙන් තමයි ඒ රූපෙන් සතුටක් පිදෙන. ඊළඟට මේ දරුවගේ කටහඬ ඒ දරුව ඇඩුවත් හිනාවුනත් කෑගැහුවත් වචනයක් යන්තන් වැරදි වැරදි කතා කෙරුණත් ඒක තමයි ජීවිතය නවාතැන. ඒ හඬ ජීවිතය කරගන්න. ඒ දරුවා ඉඹිනවා දරුවගේ උණුසුම ඒ දරුවගේ සුවඳ ජීවිතය නවාතැන කරගන්න. එතකොට මේ දරුවගේ පහස අර රූප සබ්ද ගන්ධරස පහස ජීවිතයේ නවාතැන්පොල කරගෙන ඒක තුළ සිහින මවාගෙන මනසෙන් බැඳෙන. හැබැයි අනිත්‍යයි. තමන්ට ඕන විදිහට පාලනය කරන්න බෑ. තම තමන් රැස් කරගත්ත කර්මයක් එක්ක යන ගම. අපි හිතමු හදිසියවත් මේ දරුවා ලෙඩක් වුණා අසනීපයක් වුණා අනතුරක් වුණා මොකක් හරි හේතුවකින් දරුවා මැරුණා. දැන් අර ජීවිතේ නවාතැන්පල කරගෙන හිටපු කෙනාට ඒ ගොඩනගාගත්ත ලෝකෙම දැන් හිතෙන් අතහරින්න වෙන. එහෙම අතහරින්න බැරිවීම නිසා අර ඇහෙන් ගොඩනගාගත්ත ලෝකේ ගැන කිය කියා කෑක ගහ විලාපති තියන්න. මං ආයේ කවද මෙයා දකින්නද අර දැකපු රූපය ආයි දකින්න නොලැබෙනවා කියලා සිහි වෙනකොට ඒක දරාගන්න බැරුව ඒක කිය කිය හඬා වැළපෙන. ආයි මං කවද මේ කටහඬ අහන්න. එතකොට ඒව තමයි මතක් වෙන්නේ. අර තමන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් මේ විඳපු පංචකාමයන් තුල ගොඩනගාගත්ත ලෝකේ අහිමි වෙනකොට ඒක දරාගන්න බැරුව අඬනවා වැළපෙනවා දුක් වෙනවා ශෝක කරනවා සමහරු පිස්සු හැදෙන. සමහරු ජීවිතේම නැති කරගන්න. තමන්ගේ මුළු ජීවිතේම අවුල් කරගන්නවා පංචකාමයන් අතහැරගන්න බැරුව. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි හැම වෙලේම රජ මැදුරේ හිටියත් හිතන්න කියනවා මේ අනිත්‍යයි. යම් දවසක මේ සියල්ල මට අතහරින්න වෙනවා. එක රැයින් මහපාරට වැටෙන්න පුළුවන් කියන එක අවබෝධයෙන් මෙනෙහි කරමින් පරිහරණය කරන්න. එපා කියන්නේ කාමයන් පරිහරණය කරන්න. දැන් ගිහි ශ්‍රාවකයෝ ඔබ ගිහි අය බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට කාමයන් පරිහරණය කරන්න එපා කියලා නැහැ. ඒ අය පන්සිල් රකින්න. ඒ අය නැටුම් ගැයුම් වාදන විසූක දස්සන ලස්සනට ඇඳලා පැළඳලා මල් පළඳගෙන රන්රිදී මුතු මැණික් පරිහරණය කර. දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඉන ගිහි අය කියනවා ස්වාමීනි මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අඹු දරුවෝයි. මම රන්රිදී මුතු මැණික් පරිහරණය කරන. මම කසී සලු පොරවනවා. ඒ කාලේ තිබ වටිනා දේවල් ගැන කියන. ස්වාමීනි මම මේ විදිහේ වෙලහෙළඳාම් කරමින් ජීවත් වෙනවා. මට ගැළපෙන ධර්මයක් කියන්න කියනවා සමහර. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට කාමයන් පරිහරණය කරන හැබැයි ආදීනව දස්සාවිනෝ ආදීනව දකිමි වාසය කරන්න කියන හැම වෙලාවෙම අනිත්‍යයි කියන එක සිහි කරමින් රජ මැදුරේ හිටියත් අත්තරන් ඇඟේම පොරවගෙන හිටියත් මේ සියල්ල මට යම් දවසක අතහරින්න වෙනවා කියන අවබෝධයක් තුල ඒවා පරිහරණය කරන්න. එතකොට අතහැර ගන්න ලේසි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අටලෝ දහම. ඒක අපි කාටත් පොදු. ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා. හැබැයි මේ ලෝකයාම බලන්න මිනිස්සු දුක් වෙන්නේ පසුතැවෙන්නේ අඬන්නේ වැළපෙන්නේ පිස්සු හැදෙන්නේ ජීවිත නැති කරගන්නේ බෙල්ල වල දාගන්නේ කෝච්චි වලට පණින්නේ ඔක්කොම අටලෝ දහම ඉදිරියේ හිත හදාගන්න බැරි වෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ අනිත්‍ය ස්වභාවය සිහි කරපු කෙනාට පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. එයාගේ හිත කම්පා වෙන්නේ නැහැ කියලා. එයා ලාභයක් ලැබුණත් ඒකෙන් උද්දාමයටපත් වෙන්නේ නැහැ. එයා අලාභයක් ලැබෙනකොට මනසින් කඩාගෙන වැටෙන්නෙත් නැහැ. එයා දන්නවා මේක තමයි ජීවිතය. මොනතරම් සැප සම්පත් ලැබුණත් ඒවට ඉදිමෙන්නෙත් නැහැ. දුක එනකොට අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා කඩාගෙන වැටෙන්නෙත් සැප දුක ඉදිරියේ අකම්පිතයි. ඊළඟට ප්‍රශංසා නින්දා. එයාට මිනිස්සු ගුණ කියන්න පුළුවන් වර්ණනා කරන්න පුළුවන් හොඳ කියන්න පුළුවන් ප්‍රශස්ති කියන්න පුළුවන් ඒ කටවල් වලින්ම බණින්නත් පුළුවන්. ඒ දෙකේදීම අකම්පිතයි. ඒ දෙකම මධ්‍යස්ථව දරාගෙන හිනා වෙලා නියා කරගන්න දියාගෙන යයි කියලා තමන්ගේ පාඩුවේ ඒකට කම්පා නොවී හිත හදාගන්න. ඊළඟට යස ආයස. යසස කියන්නේ පරිවාර සම්පති පිරිස් බලය. සමහර ලාවට යාළුවෝ නෑදෑයෝ හිතවත්තු ඥාතීන් වට කරගෙන ඉන්න පුළුවන් ඕන තරම්.
හැබැයි කාත් කවුරුන් නැතුව තනි වෙන දවසක් ඉන්නත් පුළුව. තමන්ගෙම උදව්ගත්ත මිනිස්සු තමන්ට අහක බලාගෙන යන කාලයක් එන්න පුළුව. තමන් එක කතා නොකර තමන්ට බැනගෙන යන කාලයක් එන්න පුළුව. ඇයි මට මෙහෙම උනේ කියලා යාවැටෙන්නේ මේක තමයි ජීවිතයේ ස්වභාව. අන්න මොන ප්‍රශ්නාවත් අටලෝ දහම ඉදිරියේ ලාභ අලාභ සැප දුක් යසායස නින්දා ප්‍රශංසා ඉදිරියේ අනිත්‍ය මෙනෙහි කරපු කෙනා ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න පුරුදු වෙච්ච කෙනා පුට්ටං යස් බුදුරජාණන් වහන්සේ පෙන්වා චිත්තං යස්ස නකම්පති යාගේ හිත කම්පා වෙන්නේ අශෝකං විරජංතිම යා විරාජමානව ඉන්නවා ඒ තම මංගල මුත් මේක මංගල කාරණයක් ඒ නිසා අපි නිතර අනිත්‍ය සිහි කරන්න පුරුදු වෙන්න එක ගිහියෙක් වුණත් එකයි පැවිද්දෙක් ඔබටත් එකයි මටත් එකයි කොසල් රජුරෝ දඹදිව එදා බුදුහාඳුරන්ගේ කාලේ සොළොස් මහ ජනපද අතර ප්‍රබලම පාලක මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක මැරිලා ඒ වගේ රජ පවුලේ ඉපදුනත් සිටු පවුලේ ඉපදුනත් මොන විදිහට ජීවත් වුණත් එක රැයින් ඔත්කොල වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපි කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන බණ අහන්න ආවා. එක රැයින් ඔත්කොල වෙන්න බැයි. එක රැයින් රෝද පුටුවට වැටෙනා මිනිස් උදේ බලනකොට එක්කොලේ ඩක් නැකිට ගන්න බෑ පණ නැහැ. ඒ වගේ සමහරු මේ හොඳට ජීවත් වෙන හොඳට සැලසුම් කළා ජීවිතේ ඉහළට දියුණු වෙන ටික කාලෙකින් කොපිස්සු හැදී එක්ක ජීවිතේ අවුල් කරගෙන ඒ නිසා මේ එන සියලු දේවල් ඉදිරියේ අකම්පිතව ජීවිතේ ඉදිරියට අරගෙන යන්න නම් ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියන එක නිතර සිහි කරගන්න ඕන දෙවණිය. තුන්වෙනි එක බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මරණය ගැන හිතන්න කියලා. ඒක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක තමයි ධර්මයේ දියුණු කරන්න තියෙන අප්‍රමාදී භාවයට උපකාර වෙන එකම භාවනාව. මරණ සතිය භාවනාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් හැම වෙලෙම හිතන්න කියනවා මම මරණේ ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මූණ දෙන්න වෙනවාමයි කියලා මරණය ගැන සිහි කරගන්න. දැන් අපි අවංකවම අපි හිතුව දැන් මම මැරුණොත් කොහේ යයිද කියලා ඔබ ගැන බලනවා නම් ජීවිතේ පුනරාවර්ජනයේ කිදිලා තමන් ගැන නිතර හිතනවා නම් මං දැන් මැරුණොත් කොහේ යයිද මොනවද මං වෙනුවෙන් කරගෙන තියෙන්නේ මං මොනවද රැස් කරගෙන තියෙන්නේ මගේ විමුක්තිය වෙනුවෙන් අන්න එතකොට තමන් ප්‍රමාදයිද නැද්ද කියන එක තමන්ටම වැටහෙනවා එතකොට යාට බයක් උපදිනවා මං ඉක්මනට ධර්මයේ දියුණු කරගත යුතුයි මගේ සීලාදී ගුණ ධර්මවල අඩුවක් තියෙනවා මං ඉක්මනට මේවා සම්පූර්ණ කරගත යුතුයි මං ජීවිතේ ධර්මයට අනුව ගොඩනගා ගත යුතුයි මං මේ අඩුපාඩු ටික ඉක්මනින් හදාගත යුතුයි බැරි වෙලාවත් මං දැන් මැරිලා දුගතියකට වැටුනොත් කවුද මාව බේරගන්නේ අන්නේ බය උපදිනවා මරණය ගැන හිතන කෙනා ඒ නිසා නිතර මරණය සිහි කරමින් ඒක භාවනාවක් මරණ සතිය වඩන්න එහෙම මරණය සිහි කරන කෙනා තමයි අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්නේ එයා තමයි අප්‍රමාදීව සීල් රකින්නේ නැත්නම් පස්සේ බැරියේ ඌවට කවද කල් තියෙනව ඌව පස්සේ බැරියේ කිය කී මැරෙන්න වැටෙනකම්ම ඔහේ ජීවත් වෙන සමහර වෙලාවට අවසාන වෙනකොට කරගන්න දෙයක් නැහැ එක්කෝ අකුසල් බලවත් වැඩි වයසට යන්න යන ඊට පස්සේ ලෙඩ රෝග වැඩි එක්කෝ ප්‍රශ්න වැඩි ඔළුව අවුල් වෙලා කියන කාරණයක් හිතට යන සිහි කල්පනාවත් අඩුයි ඊට පස්සේ ඊළඟට ස්නායු දුර්වල වෙලා නොඑක් අසනීප කල්පනාව නැති වෙන මේ බණ ඇහුව මේ මතක නැහැ කියනවා ඊට පස්සේ ජීවිතේ ධර්මයේ දියුණු කරගන්න තිබ අවස්ථාව අහිමි වෙලා යන. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නන අපිට හිත තමයි රැකගන්න තියෙන්නේ. මනසට තියෙන රැකවරණේ තමයි සිහිය දියුණු කිරීම. මේ සිහි මුලා වුණාට පස්සේ මනුස්ස ජීවිතේ වටිනාකමක් නැති වෙනවා. දැන් අපි මොන උපක්‍රමයේද වත් ලෝකේ තියෙන හොඳම බෙහෙත් ගෙනහලා පරිහරණය කරත් ලෝකේ තියෙන හොඳම කෑම බීම කාලා ජීවත් වෙන්න උත්සාහ කරත් අද උපරිම අවුරුදු 100ක් ඉදි මොන විදිහට පරිස්සම් වේගෙන ඉන්න හැදුවත් මේ කය පිනකින් හරි පවත්වන්න පුළුවන් අවුරුදු 100ක් හෝ කීපයක් එච්චරයි. හැබැයි ඒත් වයසට යනවා ලෙඩ වෙනවා ජරාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මනස රැකගන්න පුළුවන්. ඒකට තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ සිහිය.
වයසට යන්න යන්න සිහිමුලා නොවෙන්න නං සිහිය රැකගන්න සතිය දියුණු කරන්න. සිහිමුලා වුණට පසේ වැඩක් නැජී එඹල නොබ දැකල ඇති තරුණ වයිසි පිස්සු හැරිච්චයි. මැදි වයිසි පිස්සු හැදෙනයි. වයිසට යනකොට කල්පනාවන තමම් අසූචික ලැඟවල්ල ගාගන්න මේ හොඳ රස්සාවල් කරපු මිනිස්. හොඳට සමාජ ජීවත් වෙච්චාය. ඇගේ ඇඳුමක්නේ. එතකොට ඒ වගේ අන්තාසරණයි අය. ධර්මයක් දියුණු කරගන්න බෑ. ඒ වගේ මේ ළඟදි මං අම්ම කෙනෙක් බලන්න ගියා. අත් දෙක බැඳලා ඇඳේ උඩු ඇඳ. කකුල් දෙක ඇඳේ අනිත් පැත්තෙන් ගැට ගහ. මං ගියාට පස්සේ හාමුදුරනේ චූට්ටක් කොහොම ඉන්න කියලා කට බැඳ. ඊට පස්සේ දැන් ළමයි ඉතින් අඬ අඬ අනේ හාමුදුරනේ අම්මට පිරිත් ටිකක් කියන්නේ. දැන් එහෙට ඇඹරිනවා මෙහෙට ඇඹරිනවා අර ඇඳේ. මං කිව්වා දරුවෝ කට ලෙහන්න කිව්වා ඉස්සෙල්ලා මේ අම්මගේ පිරිත් කියන්නේ ඉස්සෙල්ලා කට හරි ලෙහන්න. අනේ හාමුදුරනේ කට නම් ලෙහන්න බැරි එක. මං කිව්වා ඇයි කියලා. ඔබ වහන්සේට අහගෙන ඉන්න බැරි තිත්ත කුණුහරුප වලින් බණී කිව්වා. ඉක්මනට කට බැන්දේ කුණුහරුප කියද. පිරිත් කියනකොට ගාත දෙකයි කිව්වේ දඟලනවා දඟලනවා පුදුම දැඟලි. තරුණු අමනුස්සයෙකුද කොහෙද ගොදුරු වෙලා දඟලනවා පුදුම දැඟලි. මං පිරිත් නැවැත්. ඒ දරුව කියන අනේ හාමුදුරනේ ඉල්ලන්නේ මට අමු මස් දියන් කියන මට ලේ ඕන කියලා. එතකොට පේනවා අපිට දැන් වයසට යනකොට සිහිය දුර්වල වෙනකොට මස් ලේ ඉල්ලනවා කියන්නේ මේ මිනිස්සු කනබුන දේවල් නෙමෙයිනේ. ඒ දරුව මට කියනවා අඬා අනේ හාමුදුරනේ ඉතින් වතුර එකක් පුවන්නේ කොහොමද? රතුවල ගෙඩියක් මෙරි කළා දවස් දෙකක් වුණක් වතුර චුට්ටක් පෙන්නුවා කියලා. ඒක උදුරගෙන බීවා මේ ලේ කියලා. එතකොට හිතන්න මේ මනුස්ස ජීවිත මේ හොඳට ජීවත් ටීච කෙනෙක් හිටපු ගුරුවරු. හැබැයි වයසට යන්න යන්න ධර්මයක් නැතුව ජීවත් වෙනකොට ඔන්න වයසට යනකොට වෙන දේවල් නොයේ බලවේගවලට එක්ක ගොදුරු වෙන. එක්ක සිහි කල්පනාව දුර්වල වෙනවා. ස්නායු දුර්වල වෙලා කල්පනාව අවුල් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන අපේ මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. ඒකට කියන්නේ සතිය. භාවනා කරන කෙනාගේ සිහිය දියුණු වෙලා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ සති ඉන්ද්‍රිය. ඊළඟට ඒක සති බලං. සති සම්බොජ්ජංග. සම්මා සතිය. ඉහළටම සිහිය වඩන්න පුළුවන්. නිවන අරමුණු කරගෙන සිහිය දියුණු කරන්න. එහෙම සිහිය දියුණු වෙච්ච කෙනෙකුට සිහි මුලා වීමක් වෙන්නේ නැහැ. යම් හේතුවකින් ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොළේට හානියක් වෙලා හරි එහෙම දෙයකින් කල්පනාව නැතුව ඉඳලා මැරෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා යා අපාය යන්නේ. මොකද ඇක්සිඩන්ට් එකෙන් නෙමෙයි අපාය යන්නේ. කර්ම විපාක. ලෙඩකින් ස්නායු දුර්වල වෙන ලෙඩක් ඔය කෝමා වගේ රෝගයක් හරි පාකින්සන් වගේ හරි මොනවා හරි මොළේ ස්නායු ආබාධයක් හැදෙන්න පුළුවන් කායික රෝගයක්. ඒ හේතු කරගෙන අපාය යන්නේ. පින් කරපු කෙනෙක් නම් හොඳට කුසල් වඩාගත් කෙනෙක් නම් හැබැයි සිහිය දියුණු කරන්න උත්සාහයක් ගත්තේ නැතුව කාලයක් පින් කරගෙන නැතුව සීල් රැකලා ගුණධර්ම පුරා ගත්තේ නැති අය වයසට යන්න යන්න සිහිය දුර්වල වෙනවා. ඒක අකුසල විපාකයක් හැටියට සිහිය දුර්වල වෙනවා. ඒක බුදුරජාන් වහන්සේ සීල විපත්තිවල පෙන්නනවා හතරවෙනි කාරණේ හැටියට. මහණෙනි දුස්සීල කෙනා දිත්ත ධම්ම වේදනීය වශයෙන් මෙලව අකුසල විපාකයක් හැටියට මරණාසන්න කාලේ සිහි මුලා වෙනවා කියන අකුසල් බලවත් වෙනවා. එහෙම මුලා වුණාට පස්සේ අර කරපු කියපු දේවල් චිත්‍රපටි වගේ හිතට ගලාගෙන ගලාගෙන එනවා. අපි ළඟට ගොඩාක් අය උස්සගෙන එනවා වයසක අය. සමහර මරණාසන්නයි අපි ඉස්සරහත් 50ක් 60ක් පණ ගිහිල්ලා ඇති. අපි මරණාසන්නයි අන්තිම මොහොතේ හරි පිටි ටිකක් කියන්න හරි හිත පිහිටවන්න හරි අමාරු වුණත් යනවා. එතකොට බොහෝ දෙනෙකුට සිහි කල්පනාව යන්තම් තිබුණත් කරපු පිනක කුසලයක හිත පිහිටව ගන්න බෑ. කියවන්නේම අකුසල් පැත්තම. අනේ හාඳුනී මම මේ වගේ පව්කම් කරා. අනේ හාඳුනී මට ඒවා මතක් වෙනවා කියලා. හාඳුනී මම මේ වගේ වැරදි වැඩ කරා. අනේ මාව බේර ගන්න කියලා. එතකොට පේනවා මරණාසන්න වෙනකොට අර අකුසල් කරපු කුසල් යටපත් කරගෙන අකුසලයේ බලවත් වෙනවා. ඒකට හේතු අපේ විඤ්ඤාණය පිහිටලා තියෙන්නේ කුසල මූලයන් තුල නෙමෙයි. ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් පිහිටපු හිතක් අපිට තියෙන විඤ්ඤාණය.
මේ සසර අපි ඉපදීපදියන්නේ අකුසල මූලයන්ගෙන් හටගත් විඤ්ඥානයක් ඇත. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත දැන් අපි මේ බණහනකොට අපිට නිගන් කෙලෙස් තියෙනවද නැද කියලවත් ොයන්න බෑන. හැබැයි හිත අභ්‍යන්තර අලුයට ගිනිපොකුරු වගේ තියෙන. සැනින් දවේශය වෛරය සැනින් අලුයට ගිනිපොකුරු මතු වෙන වගේ ස්පාර්සියත් එක අරමුණුවෙක්ට ඇවිසිලයින්. ඒ වගේ අකුසලේට අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානේ හැම විලේම ඇදෙන්නේ කුසල්වට නෙම අකුසලේ. මරණාසන්න මොහොතේ පවා කරපු පිනක් කුසලයක් සිහිකරග නමාර. අකුසලේට ඉබේම හිත ඇදේ. ඇයි හිත පිහිට ලතින් අකුසල මූලයක් තුළ නිසා. අන්නේ නිසා කුසල් කියනේවා උත්සාහයිම් පුරුදු කරන්න. ඒක ඉස්සර මිනිස්සු පිම් පොත්තියාගත්ත. මොනවාහරි පොඩි පොඩි පිනක් කරත් ඒක අමතක නොවෙන්න පොතක ලියාගත්. නිතර නිතර කියෝනෝ මං මේ වගේ පින්කරා මං මේ වගේ පින්කර. දරුවන්ට හරි කියනවනේ මගේ ඇස් දෙක පේෙන් නැති වුනත් බේම් පිම් පොත තියෙනවා. මං මැරෙන වෙලාකාහරි මේවා කියෝල මට ඇහෙන්න කියාපල්ල කියලා ළමයෙකුට පොඩිහෙකුට හරි දෙනවා පින් පොත. එතකොට ඒ වගේ නිතර බුදුන් අදිනවා නිතර පින් කරනවා බුදුරජාණන් වහස පෙන මේ දවසක් දෙක ආමන් කරලා තියෙනවා කියලා නවත්තල හරියන්න. භාවිතා බහුලේක නිතර නිතර බුදුන් අදන්න නිතර නිතර බුදුගුණ සිහි කරන්න නිතර පුරුදු කරන්න එක පුරුද්දක් වෙනවා ඊට පස්. නිතර බුදුගුණම හිතන්න පුරුදු වෙච්ච කෙනාට හැම මොහොතෙම බුදුගුණ අරමුණුවේ. නිතර මෛත්‍රී සිත පුරුදු කරගත්ත කෙනාගේ හිත මෛත්‍රිය තුළම වැඩෙන. නිතර අනිත්‍ය මෙනෙහි කරන්න පුරුදු කරගත්ත කෙනාගේ හිතට ඒ අනිත්‍ය ධර්මයම ඉක්මනින් වටහාගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම කුසලේ තුළ හිත පුරුදු කරා. ඒ කරපු දේවල් නිතර නිතර සිහිකර කර කුසල් වඩා. දැම් බලන් හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නල දෙන අනුශාසනාව බහලා ඇතින. සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල්වලින් වලකින්න. ඒ අකුසල්වලින් වැලකුණාගෙන ආමන් සිල්ගත්ත දැන් හරි කියලා නෙමෙයි. පරණ වැරදි අකුසල් හිත හිත ඉන්නවා නම් ඒකත් අකුසල් වඩන ක්‍රමය. දැන් අපි හිතමු අපි දැන් සිල් ගත්තා. හැබැයි අපිට පස්සේ හිතෙනවා නම් ඒ වුණාට ඉතින් ඉස්සර මම මෙහෙම වැරදි කරානේ. මං ඉස්සර මේ වගේ පව්කම් කරානේ කියලා පරණ වැරදි හිත හිත ඉන්නවා නම් ඒකත් අකුසල් වැඩෙන මාර්ගය. සියලු අකුසල් වලින් වළකිනවා වෙච්ච වැරදි අකුසල් හිතෙනුත් බැහැර කර. අකුසල් හිතන්න හිතන්න හිතේ අකුසල් වැඩෙන. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරනවා කුසල් වඩනවා. කරපු පින් කුසල් හිතෙන් සිහි කර කර ඒව වඩන. ඒව වර්ධනය කරන. එතකොට අකුසලයේ තමයි හිතෙන් අතහරින්නේ කුසලයේ හිතෙන් අල්ලගන්න. ඒක අතහැරෙන තැනක් වෙනවා. ඒක අතහැරෙන්නේ අරහත් මාර්ගයේ. පුණ්‍ය පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං කියේ. පිනත් අතහරින තැනක් වෙනවා. ඒක දැම්ම නෙමෙයි. ඒක අතහැරෙන්නේ අරහත් මාර්ගයේ. එතකන් ඒක අල්ලගෙන යා යුතු දෙයක්. ඒ නිසා සුගති ගාමීව පිනේ එල්ලිලා තමයි නිවනට යාගන්න තියෙන්නේ. ඒ නිසා යා නිතර නිතර පින් කරනවා. ඒ කරන පින තුල සුගති ගාමීව නිවන කරා යන මාර්ගෙම වඩාගෙන පිනේ එල්ලිලා යනවා ඉස්සරහට. කරන පින නිතර නිතර සිහි කර ගන්නවා. කුසලස්ස උපසම්පන්න. සචිත්ත පරියෝදාපන. තමන්ගේ හිත දමනය කර ගන්න උත්සාහයක් ගන්න. රාගයෙන් හිත යටපත් වීගෙන යනවනම් අසුබේ පැත්ත ආදීනෝ පැත්ත පිළිකුල පැත්ත මෙනෙහි කර කර හිත දමනය කර. ද්වේෂයේ බහුලෝ බහුලෝ මතු වෙනවනම් මෛත්‍රිය වඩ. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහන. මෛත්‍රිය කරුණා මුදිතාව මේ ගුණ ධර්ම සිහි කර කර හිත ඒක තුල පුරුදු කරන. හිතේ විසිරෙනවා කලබලයි අපි කියන්නේ ස්ට්‍රෙස් එක මට මොකවත් කරගන්න බෑ මානසික පීඩනය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විතක්කූපච්ඡේදාය ආනාපාන සති භාවයේ තබ්බ. උදේට හුස්ම රැල්ලට හිත යොමු කරගෙන ටික වෙලාවක් අඩු ගන්න විනාඩි 5ක් 10ක් හරි හුස්ම දිහා බලන්න. අර හිතේ ඇවිස්සිච්ච ස්වභාවය බුදුහාඳුරු පෙන්නන මහණෙනි දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුණා වගේ කියලා. දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් වැටිච්ච ගමන් ඒ සැනින් අර දූවිලි ටික එහෙම යටපත් වෙලා පැහැදිලි වෙනවා වගේ විසිරෙන හිත කලබල හිත ඇවිස්සිච්ච හිත පීඩණින් යුක්ත හිත ආනාපාන සතිය තුල සැනින් සුවපත් භාවයට පත් වෙනවා කියන. ඒ නිසා ධර්මයේ තුල හිත දමණය කරගන්න දක්ෂ වේ. ඒ තම බුද්ධානුශාසන හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ ඔන්න ඔය මාර්ගය. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම
මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර බොහෝම පින්වන්ත පිරිසක් පෙර ලොකු පිනක් නිසා රැකියාව වුණත් පින් රැස් කරගන්න පුළුවන් රැකියාවක් ලැබුණ. ඒ නිසා ඔබට ජීවිතයේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබ කරන රැකියාව කිරීම තුළ රැකියාව එකක් විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න ලැබෙන ඊළඟ මාර්ග පුණ්‍ය මාර්ගයක් ජීවිතේ රැස් වෙච්ච පිරිසක්. ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණයනුත් රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන් පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ හැම දෙනාටම සැලසේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරේ පිච්චේ ආර්ය ළමාරෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන විකලාංග සායනය එක් දින ශල්‍ය ප්‍රතිකාර ඒකකය ඇතුළු මේ අංශවල කටයුතු කරන මේ පින්වත් පිරිස විසින් තමයි දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ දුනි. මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ මේ ධර්ම දානමේ මහා පින්කමෙන් රැස් කරගත් පින මිය පරලෝකීය ඒ වෛද්‍යවරු ඇතුළු මේ පින්තුන් උදව්පකාර කරපු අය ඥාතීන් ඒ පිරිස සිහිපත් කළ අනුමෝදන් කිරීම. ඒ අතර වෛද්‍ය PGD මණිකේ මහත්මිය, බන්ධනාගාර නිලධාරී රෂිත් ගයාන් වනිගරත්න තරුණ මහතා, D ඉන්ද්‍රානි රොඩ්රිගෝ මැතිනිය සහ MD මහින්ද දාස මහතා, ඒ වගේම PMK සරත් මහතා, S දුනාගොඩ මහතා, ABK සිරිපාල මහතා, සුනිල් සෙනවිරත් මහතා, S විජේසේකර මහත්මිය, MJH ඉක්බාල් මහතා, විසාකා ප්‍රේමරත්න මහත්මිය, හිමාලිය ආර්යසිංහ මහත්මිය ඇතුළු ඒ නම් ගණනාවක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පින්වතුන් මේ සම්සඳහන් කරපු අය වගේම ඔබ කල්පනා කරගන්න මේ විදිහට ඔබේ પરම්පරාගත ඔබේ ඥාතීන් අතර මිය පරලෝකී ඔබත් එක්කට ඒ රැකී ආරක්ෂා කරපු ඒ රෝහලේ මිය පරලෝකී සියලු දෙනා ඔබට උදව් උපකාර කරලා මිය පරලෝකී අය ඔබේ මිය පරලෝකී සංසාරගත ඥාතීන් ඒ සියලු දෙනා සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන් පින් දෙන්නේ. ඒ වගේ මේ පින්තුගේ අරමුණු අතර සඳහන් වෙනවා සෙත් ප්‍රාර්ථනා කරන්න රිච්වේ ආර්ය ළමාරෝහලේ හදිසි අනතුරු අංශේ ප්‍රධාන විකලාංග සායනයේ එක් දින ශල්‍ය ප්‍රතිකාර ඒකක යන අංශවල සේවයේ නියුතු වෛද්‍යවරුන් එදියන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා, ඒ හැම දිනාටම දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මේ පින්තුන්ගේ පවුල්වල හැම දිනාටම ඒ ඔබත් එක්ක කටයුතු කරන සියලු දෙනාගේම පවුල්වල සියලු සමාජික සමාජිකාවන් හැම දිනාටම රෝහලේ ප්‍රතිකාර ලබන්න පැමිණෙන සියලු රෝගී දරුවන්ටත් රට වෙනුවෙන් දෙවිපිදුර අනුවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේ මේ හැම දිනාටම සුජීවත් වෙන සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා, ධර්මාබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පිනත් ඒ අයට උපකාර වේවා කියන ආශිර්වාදය මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම පිච්චේ ආර්ය ළමාරෝහලේ රෝහල් අධ්‍යක්ෂතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා, පරිපාලන නිලධාරිතුමා, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිතුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ හැම දිනාට සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පිනත් ඔබට පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔබ වැඳ ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු.
හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණ. සාදු සාදු සාදු. එතුමු සද්ධර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද ගලිකමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.